ස්වාමීන් වහන්සේ ඔබ සමගව නැසෙක්වා ඔබ සමගව නැසෙක්වා සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය ස්වාමිනී වහන්සේට මහිමය වේවා එකල උන්වහන්සේ ශ්‍රාවකයන් 12 දෙනා කැඳවා සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යද රෝග සුව කිරීමේ වරයද පවරා දී දෙවන වාසගේ රාජ්‍ය ප්‍රකාශ කරන පිණිසත් රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යවුසේක තදුනාසේ උන්ට කතා කොට චාරිකාව සඳහා කිසිවක් නොගන්න සැරෑටියක්වත් මල්ලක්වත් රොටිවත් මිල මුදල්වත් කමිස දෙකක්වත් නොගන්න බයම් කිසි නිවසකට පිවිසි කල එතනින් පිටත්ව යනතුරු එහිම නැවති සිටින්න ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස බෙපාද යට තිබෙන දූලි පවා ගසා දමන්නයි වදාළසේක උපිටත්ව රට පුරා සුභාස්න දේශනා කරමින් රෝග සුව කරමින්ද ගමින් ගමට ගියහ ස්වාමින් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රේමාන්තයනි ස්වාමින් වහන්සේගේ දහම මහා පුදුම දහම ඒක සමහර වෙලාවට ලෝකයේ විදියත් එක්ක පරස්පර විරෝධී විදියට හැසිරෙන්න කියන දහම සාමාන්‍යයෙන් අපි ඕනම බලයක් ප්‍රකාශ කරන්නේ ශක්තියක් ප්‍රකාශ කරන්නේ අයිති කර ගැනීමක් එක්ක ගොඩ ගහ ගැනීමක් එක්ක එකයි ඕනම අධිරාජ්‍ය ප්‍රබල අධිරාජ්‍ය අධිරාජ්‍යයන් වෙනවා නම් අධිරාජ්‍යවාදීන් ඉන්නවා නම් එයාලා මොකද කරන්නේ එයාලා පුළුවන් තරම් රට රාජ්‍ය අයිති කරගද්දී ඒගොල්ලන්ගේ බලය ප්‍රකාශ වෙනවා ඒ වගේම සල්ලි වලින් බලය ප්‍රකාශ කරන අය කෝටි ගණන් එකතු කරගෙන ගොඩ ගහගෙන තැම්පත් කරගෙන ඒ බලය ප්‍රකාශ කරනවා. එතකොට අපි ගොඩ ගහගද්දි, ඒ කියන්නේ ඡන්ද කීයක් වටනවද? ඒ ඡන්ද ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි බලය වැඩි වෙන්නේ. ඒක ඒක තමයි අපි බලය කියන්නේ අපි එකතු කරගන්න දේ එක්ක. මතක තියාගන්න මගේ ප්‍රමාන්තයනි, ස්වාමින් වහන්සේ අද කතා කරලා කියන්නේ එහෙම බලය එහෙම බලයක් නෙමෙයි. උනාසේ කතා කරලා කියනවා එකතු කර ගැනීමේ බලයට වඩා අතහැරීමේ තියෙන බලය ගැන එකතු කර ගැනීමේ බලයට වඩා අතහැරීමේ තියෙන බලය ගැන මගේ ආන්දර ප්‍රමන්ත්‍රි ස්වාමීන් වහන්සේ කයි අද කතා කරලා කියන්නේ ඒ කියන්නේ ඔබ 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 ලෝකයේ දේ අතාරිද්දී ඔබ ලෝකයේ දේ අතාරිද්දී ඔබ ස්වාමින් වහන්සේව ඇතුළෙන් අල්ල ගන්නවා නැසේ ලෝකයේ තියෙන ප්‍රබලම ලෝකයේ තියෙන ගැඹුරුම අතහැරීම ගැන පිලිප්පි වරුන්ගේ දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ අපිට කියනවා පිලිප්පි 2 6 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේගේ වචනේ බලන්න. නැසේ කතා කරලා කියන වචනේ බලන්න. උන් වහන්සේ කියන්නේ උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරු නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබා ගත යුතු වස්තුවක් යයි නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කරගනිමින් වහලෙකුගේ ස්වරූපයගෙන අපහා සමාන මිනිස් කෙනෙකුසේක දැන් බලන්න උන්වහන්සේ දේවත්වය අතහැරිය කියලා කියන කෙනෝසිස් කියලා අපි කියන්නේ ඔකට ඒ කියන්නේ උන්වහන්සේ දේවත්වය තමන් විසින් බදාගත යුතු වස්වකේ නොසිතා අතහැරිය ඒ කියන්නේ වෙනම වෙනම කලාවක් වෙනම විදිහක් ජීවත් වෙන්න අපි හිතනවා මම මෙයාව අල්ලගත්තාමයි මට බලය තියෙන්නේ මෙයාව අල්ලගත්තාම ඔක්කොම හරි මගේ දරුවත් මගේ ගාවට මම ඕන විදියට තියාගත්තමයි හරි අපි අතාරින්දි මගේ ආදර බිමන්තනි වෙනම වෙනම තැනක ඔබ මාව සන්නද්ධ වෙනවා ඔබ මම අතාරින තැන ඔබට මට අයිති වෙන දෙයක් තියෙනවා ඔබ මම අතාරින තැන ඔබ මම අයිති වෙන්නේ ස්වාමින් වහන්සේ අර ප්‍රසිද්ධ කතන්දරයක් තියෙන්නේ රජතුමා තීරණයක් ගන්නවා රජතුමා තීරණයක් ගන්නවා එයාගේ රජමාලිගාවේ ගබඩාවන් ඔක්කොම විවෘත කරලා කැමති විදිහට මිනිස්සුන්ට බඩු අරගන්න අයිති කරගන්න දෙන්න. ඕක අර අනබරයක් ගහලා යවනවා මිනිස්සු බුරුතු පිටින් දාස් ගණන් එනවා එක පවුලක එක්කෙනට යන්න පුළුවන් ගබඩා කාමරේ ඇතුළට සීනුවක් ගහනවා සීනුව ගහපු ගමන්ම පැය කාලක් ඇතුළත තමුම් අල්ලගන්න දේ එයාට හම්බ වෙනවා.
මොකද වෙන්නේ ටිලින් 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 ගල වැදිච්ච ගමන්ම තේරුණාද කියලා කට්ටිය ගිහිල්ලා දැන් ඔන්න පොර කාගෙන බදාගෙන රත්තරන් අර රිදී කාසි ඉත මැණික් මුතුක බදා ගන්නවා තමරට දොඩංගොඩ බදා ගන්නවා වගේ තරබඩංග ගාල ඔක්කම වැටෙනවා ඊට පස්සේ අර කෙහි වලුව කරම රණ්ඩු වෙලා පොර කාගෙන අර ඌරගෙන රාගෙන බදා ගන්නවා රජතුමා එතන එතන රජතුමා පොඩි අට්ටාලයක් ගහගෙන බලන් ඉන්නවා මේ විචූර්ණේ මොකද්ද කියලා මරා ගන්නවා එකම යුත්තේයි පය කාලයි තේරෙනවා පය විනාඩි 10යි තේරෙනවා විනාඩි 5යි දැන් වෙලා කරනවා එක තරුණයෙක් ඉන්නවා රජතුමා ඔබ්සර්ව් කරනවා කිසි දයක් එකතු කරගන්නේ නැහැ හරිම සංවේ හරිම නිවිච්ච විදිහට ඇවිදගෙන එනවා රජතුමා නම් හරි පුදුමයි මම කිසි දයක් අල්ලගන්නේ නැහැ මම එනවා දැන් තමයි විනාඩි විනාඩි 5යි විනාඩි 4යි තේරෙනවා දැන් වෙලා වරගෙන එයා මීට මීට රජතුමාගේ පැත්තට එනවා මුකුත් කරන්නේ දැන් තප්පර ගානයි තියන්නේ ඉවර වෙන්න යද්දි මොකද වෙන්නේ තප්පර 60යි තප්පර 30යි තප්පර 20යි තප්පර 10යි ඔන්න ළඟ රජතුමා ළඟටම ඇවිල්ලා වෙලාව ඉවර වෙන බෙල් එක ගහන්න යද්දිම එයා එක පාර රජව බදා ගන්නවා රජව මෙමු රජව බදා ගන්න තත්ත කරගෙන ඉන්නවා එළාම එක වෙරලා ගන්න ආ සමහර අයගේ අතේ තිබිච්චා වැටිලා එහෙම මෙහෙන් අරව බදාගෙන හරි පරිස්සමෙන් ඉන්නවා මෙය රජව බදා ගන්න. අර ගොල්ලන්ට රාජධානියේ රත්තරන් මැණි ටික ටික හම්බ වෙනවා. මෙයාට රාජධානියම හම්බ වෙනවා. මොකද රජව බදා ගත්ත නිසා. බදා ගත්ත දේ අයිති වෙන නිසා. මගේ ආදරේ මන් තියෙනේ. අපි ජීවිතේ මේ ජීවිතේ අතාරින්නේ. ඔබ මම අතාරින හැම තැනම මගේ ප්‍රමාන්තනේ ඔබ ජේසුව අයිති කර ගන්නවා. ස්වාමිනාසේ එකයි කතා කරලා කියන්නේ. උන්වහන්සේ අද සුවිශේෂ කතා කරලා කියන්නේ හරිම දයාබර ලෙස ස්වාමීන් වහන්සේ ගෝලයන්ව යවන අත්දැකීමේදී ගෝලයන්ව යවන අත්දැකීමේදී ලුක්නාමේ 57 උන්වහන්සේගේ වචන බලන්න උන්වහන්සේ කතා කරලා කියනවා 57 වෙනි වග පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේ යවනවා ශ්‍රාවකයන්ව සේවය සඳහා සමාවෙන් සමාවෙන් අද වචන එක වැරදි එකක් කියේ අද වචනේ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ සේවය සඳහා උන්වහන්සේ එකල උන්වහන්සේ කියන්නේ එකල උන්වහන්සේ ශ්‍රාවකයන් 12 දෙනා කැඳවා ශ්‍රාවකයන් 12 දෙනා කැඳවා ද මුලින්ම එක උන්වහන්සේ කරන්නේ උන්වහන්සේ ගාමට ගන්නවා මේක තමයි ජීවිතේ විදිය උන්වහන්සේ ගාමට අරගෙන මගේ ප්‍රේමන්තේ ලං කරගෙන සම්නද්ධ කරනවා බලන්න සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යද රෝග සුව කිරීමේ වරයද පවරා දෙනවා අභිෂේක කරනවා ඔබගේ මගේ ජීවිතේ ජේසු මේක කරන්න ඕනේ ඔබගේ මගේ ජීවිතේ ජේසු ඔබව සන්නත් කරන්න ඕනේ උනාසේ ගාවට අරගෙන ඒ උනාසේ සන්නත් වෙන්න ඒතර ඔබ මම ජීවිතේ ඔබ දවසේ ගත යුතු කටයුතු කරන්නේ කොහොමද උදේ පාන්දර අලු යම ස්වාමින් වහන්සේට කනෙක්ට් වෙනවද ඔබ අලු යම ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙනවද ඔබ ඔබ ෆෝන් එක චාර්ජ් කරනවා ඔබ ටෝච් එක චාර්ජ් කරනවා ඔබ වාහනේ ඉලෙක්ට්‍රික් වාහනය නේද චාර්ජ් කරනවා බැටරි චාර්ජ් කරනවා හැබැයි ඔබ චාර්ජ් කරගන්නේ නැහැ ඔබව ඔබව බැටරි ලෝ වෙලා ඔබගේ මගේ ප්‍රමාන්තනේ අර එක බොයෆ්‍රෙන්ඩ් කෝල් කරද්දි අම්මට අහුවෙන නිසා නම සේව් කරලා තියෙන්නේ බැටරි ලෝ කියලා තේරුණාද කියන්නේ ගලවද්දී ආ බැටරි ලෝ කියලා අම්මා චාර්ජර් එක ගන්නවලු ෆෝන් එක තේරුණාද කියන ඔන්න ටැක්ටික්ස් ඔබගේ බැටරි ලෝ මගේ ප්‍රමාණයනේ ඔබ චාර්ජ් වෙන්නේ නැහැ ඒක ස්වාමීන් වහන්සේ වෙතට කැඳවලා සන්නද්ධ කරලා යවන්න හැබැයි මතක තියාගන්න උන්වහන්සේ දවසේ ඔබව යවන තැනක් තියෙනවා ඔබගේ තාබෝර වලින් බහැලා ඔබ කල්වාරියට යන්න ඕනේ හැබැයි මම යවනා තෙද්දි ඔබ මම අම්මා තාත්තා කෙනෙක් විදියට අපි හැම කෙනෙක්ම යවනවා අපිට ස්වාමිනාසේ ගාවම ඉන්න විදියක් නැහැ හැබැයි උන්වහන්සේ යවන්නේ ඒ කනෙක්ෂන් එක එක්ක ඒ සන්නද්ධ බලයත් එක්ක හැම උදයකම නැවත උන්වහන්සේ ගාවට ඇවිල්ලා උනා දහවලේදී උන්වහන්සේ ඔබව යවනවා හිරු පායනවත් එක්ක හැබැයි මෙතනදී මොකද උන්වහන්සේ කියන්නේ වචනේ ගන්න උන්වහන්සේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශක පිණිස රෝගින් සුව කරන පිණිස ඔවුන් යවූසේක යවනු ලබන ශ්‍රාවකයා කියන්නේ එකයි යවනු ලබන තැනත්තා ඉතින් ඔබ යවනවා මගේ ප්‍රමාන්තනේ
යවනවා කියලා කියන්නේ අර ජේසු අනේ ජේසු මගේ ජේසු ෂෝක් ජේසු අනේ සුදු ජේසු මගේ ජේසු කියකින්න බෑ ඔබ යන්න ඕනේ ඔබ දියමට යන්න ඕනේ ඔබ කාර්යයක් කරන්න ඕනේ එතකොට ඔබට සමහර වෙලාවට මගේ ප්‍රේමවන්තනේ ජේසු සම්පූර්ණයෙන්ම දැනෙන්නේ නැහැ හැබැයි උනාසේ යවන කාර්යය ඔබ කරන්නේ ඒක දැනදී ඔබට සම්පූර්ණයෙන් ඒ අවධිය සමානට ඔබට නැහැ හැබැයි උනාසේ කාර්යය ඔබ කරන්නේ හැබැයි උනාසේ කතා කරන වචනේ බලන්න තවද උන්වහන්සේ උන්ට කතා කොට කියන්න තවද උන්වහන්සේ උන්ට කතා කොට චාරිකාව සඳහා චාරිකාව සඳහා කිසිවක් නොගන්න කිසිවක් නොගන්න තුන් පාරක් කියන්න බලන්න කිසිවක් නොගන්න කිසිවක් නොගන්න තව පාරක් කියන්න කිසිවක් නොගන්න ඔබ ගන්න එපා අයියා කියන්න you don't have to depend on things ඔබ දේවල් මත ඔබ යැපෙන්න අවශ්‍ය නැහැ ඔබට ෂුවනම් උන්වහන්සේ ළඟ ඔබ යවන්නේ උන්වහන්සේ යවන දේ උන්වහන්සේ කරනවා මගේ ආදර ප්‍රේමන් තේරි උන්වහන්සේගේ කාර්යයේදී උන්වහන්සේ මහ පුතුම විදියට ඉදේ කරනවා අද ඩිනර් මීටින් අපේ පියතුමලා 30ක් විතර එනවා ආ ෆස්ට් ටයිම් තමයි මම ඩිනර් මීටින් එකක් ලෑස්ති කරන් ලොකු දේවල් නෙමෙයි පොඩිද හැබැයි මොකක්ද අද බයිබල් ස්ටඩි වුණා නම් අපිට කැන්සල් කරන්න තිබුණා නුවානේ දේශනා කරන්න නැතුව ටග් ගාලා නුවානේ ඉතල ඉවර කරන්න තිබුණා ලොකු බරපතල කාර්යයක් ලොකු ස්වාමීලා ගොඩක් එනවා ඔක්කොම ලෑස්ති කරන්න හැබැයි මගේ ප්‍රේමාන්තේදී උන්වහන්සේ සපයනවා කියනක හරිම ලස්සනයි මගේ ඔළුව හරිම නිදහස් හරිම නිදහස් විනාශකී දේ කරද්දී හැම දෙයක් මෙතන ලෑස්ති වෙනවා මම දන්නේ හදන මෙනු එකවත් මොකද්ද කියලා ඒවමම සත පහක්ම වියදම් කරේ නැහැ. ඒවම මිසම සංවිධානය වෙලා එතන උයන අම්මලා කට්ටියක් එකතු වෙලා ඊයේ කුස්සිය සෝදලා ලෑස්ති කරගෙන අද බඩු හාගෙන උයනවා. දැන් මඩ වේවා කියනවා දීසි ගේනවා. හැම එක එක්කෙනා තරුණ සමිතියේ දරුවෝ එක එක්කෙනා එක එක විදියට එතන වැඩ කරනවා. සපයනවා කියන එක ජීව ජීරේ හරිම සුන්දරයි. ඔබගේ ගමන සඳහා ඔබ කිසිවක් අරගෙන යන්න අවශ්‍ය නැහැ. ඔබ යකුණහන්සේ තුල ඉන්නවා නම් උන් වහන්සේ ඔබට සපයනවා. ඔබගේ කාර්යය අවදි කරගන්න. ඒ කියන්නේ මෙතන ඔය ඒ කියන්නේ ඔබ ස්වාමිනාස්ගේ දේ කරද්දි හැම කෙනෙක්ම මිසම පුදුම කොලාකයි කෝල් කරලා ෆාද මෙහෙම ඕනේද මේවා ඕනේද මම හිතා ගන්න මට අමතක වෙච්ච දේවල් ඉඳන් කෝල් කරලා අහනවා. ඒ හරිම ලස්සන අත්දැකීමක්. හරිම සුන්දර අත්දැකීමක්. මගේ ආදර ප්‍රේමන්තේනි. ඔබගේ ෆෝකස් එක දන්නවා නම් ජේසු ඔබව යවන්නේ කියලා ඔබට තේරෙනවා නම් අනිත් හැම දෙයක්ම ස්වාමිනාසේ බලා ගන්න. ඔබට වැදගත් වෙන්නේ ඔබ උදේ සන්නද්ධ වෙලා ස්වාමිනාසේට කනෙක් වෙලා ඔබව යවනු ලැබෙන තැනකට යන්න වචනය ගන්න. ඒ නිසා උනාසේ කියනවා ඔබගේ ගමන සඳහා කිසිවක් ගන්නට එපා. ගන්නට එපා කියන්නේ අවශ්‍ය නැති නෑ. අවශ්‍යයි. ස්වාමිනාසේ ඔබට සපයනවා. ඒක ඔබගේ ඔබ ගීයක්ද පැවිද්දෙක්ද ඔබ පූජකයෙක්ද කියන එක නැහැ. ඔබට අවශ්‍ය දේ උනාසෙ දෙනවා. හැබැයි උනාසෙ තුල සන්නද්ධ වෙලා යනකොට වචනේගම් තවද උනාසෙ උන්ට කතා කරලා චාරිකාව සඳහා කිසිවක් නොගන්න. සැර ඇටියක්වත් කියන්නේ. සැර ඇටියක්වත් සැර ඇටියෙන් අපි යන්නේ නතුරා ආ සංසාරේ අපි එකට එමු. සැර ඇටිය නෙමෙයි සංසාරේ. මේ ඇවිල්ලා ඒ සැර ඇටිය නෙමෙයි. සැර ඇටිය තියන්නේ තේරුණාද කියන එක මේක මේ කොන්ද කුදු වෙලා කරා. මේ ආරක්ෂා protection එතකොට ඔබ රකින්නේ ඔබගේ ආරක්ෂාව ඔබ සපය ගන්න අවශ්‍ය නැහැ ඔබව රකින්නේ ස්වාමින් වහන්සේ සරණටියක් ගන්න එපා ඊට පස්සේ මොකද කියන්නේ මල්ලක්වත් කියන්නේ මල්ලක්වත් ඒක මල්ල මොනවටද මගේ ප්‍රමාන්තිනේ දේවල් අරගෙන යන්න ස්වාමින් වහන්සේ ජීවජීරේ ස්වාමින් වහන්සේ ඔබව සපයනවා මගේ ප්‍රමාන්තිනේ ස්වාමිනාසේ සම්පතිය ඔබ ආරක්ෂා කරනවා ඔබට ඔබට අවශ්‍ය දේ උනාසේ දෙනවා සරෑටියක්වත් මල්ලක්වත් රොටිවත් කියන රොටිවත් ඒ කියන්නේ මොකක්ද ඔබගේ ආහාරය ඔබ බාහිර ජීවිතයේ ඔබට ජීවත් වෙන්න අවශ්‍ය ආහාරය උනාසේ ඔබට සපයනවා ආසින් මන් නදුණු ස්වාමිනාසේ ඔබ බලා ගන්නවා ආත්මික ආහාරය ඒ ජීවනදායක භෝජනය උනාසේ ඔබට දෙනවා උනාසේ ඔබව සන්නද්ධ කරනවාමයි එලියාට උන්වහන්සේ දවස් 40ක් යන්න උන්වහන්සේ කපුටු තමයි ගෙනත් දුන්නේ රොටි කන්න කියලා. කේරිත් කියන තැනින් වතුර නතර වෙලා ඒ කේරිත් දොලෙන් වතුර බීලා එලිෂාට යන්න කියලා කියන්නේ එලියාට යන්න කියලා කියන්නේ. සමිනාසේ ඔබ බලා ගන්න.
මගේ ආදර ප්‍රේමන්තනි මේ නිදහස ඔළුව ඇතුලේ තියාගන්න ඒකයි ඔබ අතාරිද්දි ඔබ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබගේ ආසාව අතාරිද්දි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබගේ කැමැත්ත අතාරිද්දි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබගේ ආත්මార్థය අතාරිද්දි ඔබ ගොඩ ගහ ගන්න දේ අතාරිද්දි නැසම පුතුම දෙයක් ඔබගේ ජීවිතය කරනවා සරෑටියක්වත් මල්ලක්වත් රොටිවත් මුදල් මිල මුදල්වත් කියන්නේ මිල මුදල්වත් කමිස දෙකක්වත් නුගන්න කමිස දෙකක්වත් නොගන්න ඒ කියන්නේ මොකක්ද මගේ ආදර ප්‍රේමවත්නි ඔබගේ හැම අවශ්‍යතාවයක්ම ස්වාමීන් වහන්සේ බලනවා අපි මොකද වෙන්නේ යකා මොකද කරන්නේ එහෙනම් මුයනේ මොකක්ද තිබුණේ එහෙනම් මුයනේ තිබුණේ හැම දෙයක්ම සැපෙව්වා ස්වාමීන් වහන්සේ තාත්තට කනෙක් වෙලා හිටියාම හැම දෙයක්ම ලැබුණා තානම් ගෙඩි කාම මොකද වෙන්නේ එයාලා ඉන්ඩිපෙන්ඩන්ට් වුණා එයාලා තනි වුණා එයාලා එයාගේ යකා මොකද්ද කිව්වේ ඔබට ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ you don't have to depend on god you become another god or goddess ඔබ දෙවියන් මත යැපෙන්න ඕනේ නැහැ ඔබම ඔබගේ ස්වය ශක්තියෙන් ජීවත් වෙන්න පුළුවන් ඒකයි තානම් ගෙඩිය කන්නේ එතන මොකද උනේ එයාලා දෙවියන් දේව සම්බන්ධකමෙන් කැඩලා ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට් වුණා හැබැයි මොකද වෙන්නේ ඒ ඉන්ඩිපෙන්ඩන්ට් ගතිය තුල ඒ ස්වාධීනත්වය තුල තව ගොඩාක් දේවල් වලට වහල් වුණා පොළවේ මහන්සි වෙලා වැඩ කරන්න වුණා අතන මුට්ටි අල්ලන්න වුණා අතන කඩේ යන්න වුණා මෙතන වඳින්න වුණා මෙතන බඩ ගාගෙන යන්න වුණා ජීවිතේ ස්වාමින් වහන්සේගේ කනෙක්ෂන් එකෙන් කැඩුනයින් පස්සේ මිනිස්සුන්ට කඩේ යන්න වෙනව ඔබට මට හැබැයි ඔබ ස්වාමීන් වහන්සේ මත යැපෙන්න කිසිම කෙනෙක් ඉස්සරහා දන ගන්නෙ නෑ දෙකයි පණයි වැඩ කරන්නේ නෑ මොකද ඔබගේ තාත්තා උන්වහන්සේ එකයි ජේසු නිර්වස්ත්‍ර කරලා ජේසුව කාලකන්ණියක් වගේ මරලා මරන්න තීන්දු දෙද්දි කසෙන් ගහලා කීතු වෙලා ඉති පිලාත් කියනවා මට ඔබ මරන්නවත් නිදහස් කරන්න බලය තියෙනවා ජේසු කියනවා තාත්තගෙන් බලය ලැබෙන්නේ නැතුව ඔබට ඒක කරන්න බෑ ඉන්ඩිපෙන්ඩන්ස් ත්‍රු ඩිපෙන්ඩන්ස් සැබෑ නිදහස විමුක්තිය තියන්නේ තාත්තා මත යැපෙද්දී තාත්තට වහල් වෙද්දී ඔබට සැබෑ නිදහස ලැබෙනවා ලෝකයේ තුල ඔබට නිදහස ලැබෙනවා ඒක තාත් උනාස කියන්නේ ඔබ කිසිම දෙයක් සපයන්න එපා ලෝකයේ තුල ඔබ මුක්කු ඕනේ නැහැ ලෝකයේ තුල ඔබට ආවඩන දැන් ඕනේ නැහැ ඔබ ලෝකයේ නෙමෙයි ඔබ මන් තුල ඉන්න මම ඔබව බලා ගන්නවා මම ඔබව සන්නද්ධ කරනවා ජලය මත ඇවිදගෙන යන්න සිටුේෂන් එක මත ඇවිදගෙන යන්න සිද්ධිය මත ඇවිදගෙන යන්න පුත්කලයන්ව ගලවන්න මිසක් පුත්කලංග පාවිච්චි කරන්න නෙමෙයි ඉන්ඩිපෙන්ඩන්ස් ත්‍රු ඩිපෙන්ඩන්ස් අපි හිතනවා කෙනෙක්ට වහල් වුණා අපිට නිදහස නැති වෙනවා හැබැයි මෙතන මොකක්ද උන්වහන්සේ මත යැපෙද්දී උන්වහන්සේ මත රැඳෙද්දී ස්වාමින් වහන්සේ ඔබව මාව ලෝකයේ තියෙන බැම්මෙන් ලෝකයේ තියෙන බැඳීම් වලින් ලෝකයේ තියෙන ඇටච්මන්ට්ස් වලින් ස්වාමීන් වහන්සේ මාව දයාබරව රිදනවා මාව දයාබරව නිදහස් කරනවා මගේ ප්‍රමාදනේ අවසානයේ වචන ගන්න පස්ස කතා කරලා කියනවා ඔබ යම් කිසි නිවසකට පිවිසි කල එතනින් පිටත් ව යනතුරු එහෙම නැවතී සිටින්න ඔබගේ අරමුණ ක්ලියර් කරගන්න මේ ලෝකේ වෙනස් කර ඉන්න නැතුව ඔබට අරමුණක් තියෙනවා පර්පස් එකක් තියෙනවා ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් අයින් වෙලා ඔබ එතනම ඉන්න අවසානයේ කියනවා ඔබ නොපිලිගන්න කියන්න ඔබ නොපිලිගන්න යම් පමණ දිනක් ඇද්ද ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔබේ පාද යට තිබෙන දූලි පවා ගසා දමන්නයි වදාළසේ යාදර ප්‍රමාතේනි අරය රැව්වා මෙයා ගෙරෙව්වා මෙයා එරෙව්වා මෙයා ගස්සගෙන ගියා එයා මට පද හැදුවා අරය කැලෑපත්‍ර ගැහුවා අරය මං ගන්න තැන් තැන් වල කිව්වා කියන දෙයක් අදාළ නැහැ. ඔබ කවුරු හරි පිළිගන්නේ නැත්නම් එතන ඔබ ඒ පිළිගන්නේ නැති කමතුල ඔබ වහල් වෙලා ඒ හිඟා ආදරයේ හිඟා කාගෙන පිළිකැදීමට පෙරේත වෙලා මිනිස්සු පස්සේ යන්න ඕනේ නැහැ. දූවිල්ල ගසන්න. ඔබගේ ගමන යන්න. ඒවා දූවිලි කියලා සිලක සලකන්න. ඒ ඔබ ප්‍රතික්ෂේප වෙන තැන් දූවිල්ලක් වගේ ඔය රැවෙන ගෙරවිලි ඔබට වල කපන දැන් දූවිලි කියලා සලකන්න. ඒව නෙමෙයි ඔබට ඉදවන අරමුණක් තියෙනවා. ඔය ගෑවෙන දූවිලි ගසන්න. අපි ඕවා මතක තියාගෙන අරයාගේ දේ මතක තියාගෙන අර වෙච්ච දේ හිතේ තියාගෙන ඒ කහටත් එක්ක ජීවිතේ මගේ ප්‍රේමවන්තයනි අපි ගොඩාක් දුක් විඳිනවා ඒ දේවල් එක්ක. අර කතාවට කියන්නේ හිතේ කහට පපුවේ ගින්දර ලේවල සීනි දනිස්වල වතුර තේරෙනවද කියන ප්ලේන් ටිකක් හදාගෙන බොන්න බලන්න
पौडर पेटी वाले दागन हेम मतला गाल मूने गागन तेरना कन्नाडी वाली बलगन ये वाले नहीं वाले नतीवन ये मत का අදනාස්කේන ගසලා දාලා බයන්න තින ගමන යන්න ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා මගේ ආදර ප්‍රමාණයෙන්